කොනාකොබිලි ශාන්තාම් බැටි කියන දෙන්නා ඝාතනය සිදු කළා කියලා ඔවුන් අත්‍යන්තයට සැකරුවන් සමග ඔවුන් සම්බන්ධකම් පවත්වලා තිබෙන බව තහවුරු ලැබුණා. සම්පූර්ණ වෙපන් එකේ ඒක නීති අනුකූල වෙපන් නෑ නීති විරෝධීක. අතරංගොඩගත් අය වෙඩිතැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලින් බව පොලිස්පතිවරයා පවසනවා. පොලිස්පතිවරයා පවසන ආකාරයට මෙම අපරාධය සිදු කර ඇත්තේ විදේශ රටක සිට පුද්ගලින් දෙදෙනෙකුගේ මෙහෙවීමෙන්. ඉතා වැදගත් අතරංගණීම් ගණනාවක් කරලා තියෙනවා. ඔවුන්ගේ පාපොච්චාරණ වලින් මේ අපරාධ සම්බන්ධයෙන් ඉතා වැදගත් තොරතුරු රැසක් එළිදරව් වෙලා තියෙනවා. මට හොඳට විශ්වාසයි තව නුබෝධිනියක් ඇතුළත මේ අපරාධ සම්බන්ධව සියලු තොරතුරු අනාවරණය කරගන්න පුළුවන්. ඒ වගේම සිද්ධියට අදාළ සැකකරුවන් ටිකත් අතගනු ගන්න පුළුවන්. ගොනාකොබිල ශාන්තාම් බැටි කියන බස්නාහිර දකුණු ප්‍රදේශයේ බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මෙහෙයවීමෙන් පොලිස් කණ්ඩායම් පහක් මේ වන විට පරීක්ෂණ සිදු කරන බවද පොලිස්පතිවරයා පැවසුවා. ඊයේ උදෑසන 10ට පමණ අතුරුගිරිය මන්සන්දියේ පිහිටි ව්‍යාපාරික ස්ථානයක් තුලදී මෙම වෙඩිතැබීම සිදු වුණා. ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා මහතා ගායන ශිල්පී කේ සුජීව මහත්මිය ඇතුළු පිරිසක් එම ස්ථානයට ගොස් තිබුණේ අදාළ ව්‍යාපාරික ස්ථානයේ විවෘත කිරීමේ අවස්ථාවට ආරාධිතින් ලෙස එක්වීම සඳහායි. එහිදී සුදු පැහැති කාර් රථයකින් පැමිණි දෙදෙනෙකු T56 අවි දෙකකින් වෙඩිතැබීම සිදු කර පලා ගොස් තිබුණා. අපරාධකරුවන් පලා ගිය බව කියන මෝටර් රථය නවගමුව කොරතොට ප්‍රදේශයේ දමා ගොස් තිබියදී ඊයේ දහවල් 12:45ට පමණ සොයාගත්තා. එතැන් සිට ඔවුන් පෙර සූදානම් කර තිබූ වෑන් රථයකින් බුලත් සිංහල දක්වා පලා ගොස් තිබුණා. සැකකරුවන් අතරමඟ දමා ගොස් තිබූ වෑන් රථයත් ඊයේ රාත්‍රියේ බුලත් සිංහල ප්‍රදේශයෙන් හමු වුණා. වෙඩිතැබීමේ සිද්ධියෙන් ක්ලබ් වසන්ත සහ අතුරුගිරිය රතුවිල වත්ත පදිංචි නයන වාසුල විජේසූරිය නැමැති 37 වර්දී පුද්ගලයා ජීවිතක්ෂයට පත් වුණා. වසන්ත පෙරේරා මහතාගේ බිරිඳ මැණික් විජයවර්ධන ජොමානා කෞෂදී නැමැති කාන්තාවක් සහ කේ සුජීව මහත්මිය සමග තවත් පුද්ගලයෙකු තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටනවා. ගායන ශිල්පිනී කේ සුජීව මහත්මියට පැය 4ක පමණ ශල්‍ය කර්මයක් සිදු කර ඇති අතර ඒ සඳහා වෛද්‍ය කණ්ඩායම් 5ක් එක්ව තිබුණා. සෞඛ්‍ය අංශ පැවසුවේ වෙඩි ප්‍රහාරයෙන් ඇගේ වම් පාදයට දරුණු තුවාල සිදු ඇති බවයි. මේ අතර මෙම අපරාධයට අදාළව සිදු කරන විමර්ශනවලදී අවධානය යොමු වූ කරුණු කිහිපයක් පිළිබඳව මේ වන විට කරුණු හෙළිව තිබෙනවා. මොකක්ද මේ KPI? ව්‍යාපාරික ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා මහතා ඇතුළු පිරිසට වෙඩිතැබූ පතරොම්වල සටහන් කර තිබූ KPI යන අකුරු තුන හේතුවෙන් කංජිපානි ඉම්රාන් නැමැති සංවිධානාත්මක අපරාධකරු මෙම සිදුවීම පිටුපස ඇතැයි සැකයක් මතු කර තිබෙනවා. 2019 වසරේ පෙබරවාරි 5 වනදා ඩුබායිහිදී මාකදුරේ මදුෂා කංජිපානි ඉම්රාන් එලට පොලිසිය මගින් අත්අඩංගුවට අතර එය සිදු කළේ මෙරට තවත් පාතාල නායකයෙකුගේ ඔත්තුවක් මතයයි එවක වාර්තා වුණා. මාකදුරේ මදුෂ්ගේ දියණියගේ උපන්දින සාදයේ අවස්ථාවේ එම අත්අඩංගුවට ගැනීම සිදු වූ අතර ඊට සුරේන්ද්‍ර වසන්ත පෙරේරා මහතා සහභාගී වීමට ආරාධනා ලැබූ අතර ඒ සඳහා ඔහු ඩුබායි වෙත යාමට නියමිතව තිබුණත් අවසාන මොහොතේ එය වැළකී තිබෙනවා. ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණි කංජිපානි ඉම්රාන් මාලදිවයිනට පලා යාමට උත්සාහ කරද්දී මෙරට පොලිස් අත්අඩංගුවට පත් වූ අතර 2022 ජනවාරි 20 වනදා ඇප ලැබීමෙන් අනතුරුව ඔහු මෙරටින් පිටව ගොස් තිබෙනවා. කවුරු අදහස් කරලා ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවාගේ නම කෙටි අකුරු සඳහන් කරලා ඒ සංවිධානාත්මක අපරාධකරුවා මේ අපරාධයට සම්බන්ධ බවට යම් කිසි පැහැදිලි කිරීමක් කරන්න තමයි බලාපොරොත්තු වෙනවා. ඇත්ත නමුත් පොලිස් විමර්ශන ඊට එහා ගොඩක් දුර යනවා. මොකද හේතුව ඕන පුද්ගලයෙකුට පුළුවන් අපරාධ සිදු කරලත් ඒකට අහවල් පුද්ගල සම්බන්ධයි කියලා ඉවරලා හැංගෙන විදිහ ඒ වගේ දේවල් කරන්න නිසා ඒකත් අපි ඔළුවේ තියාගෙන නමුත් විමර්ශන එතනින් සීමා කරන්නේ නැහැ. මේ අතර පසුගිය වසරේ දෙසැම්බර් සිට මේ දක්වා කාලය තුල පොලිසිය නොබන වෙඩිතැබීමේ සිදුවීම් 34ක් පමණ Newsfirst වාර්තා කර තිබෙනවා. දීප ව්‍යාප්ත මෙහෙයුමක් ආරම්භ කරලා තියෙන්නේ ඔයනි තත්වයක් රට තුල තිබිච්ච නිසා. ඔබ දන්නවා ඒක දවසට 7 අට පොලක වෙඩිතියලා මරපු එහෙම නැත්නම් මාසෙකට 10 පොලක ස්වත්තලක මරපු තත්වයක් මේ රටේ තිබ්බා. ඉතින් ඒක අපි සියල්ලටම පෙර දැකලා තියෙනවා වෙල්ලේ. දැකලා තමයි අපි මේ මෙහෙයුම ආරම්භ කරලා තියෙන නිසා අපිට මාස 2 හමාරකට පස්සේ මේ වගේ ස්වයංක්‍රීය ආයුධ පාවිච්චි කරලා අපරාධයක් සිද්ධ වුණේ. නීති විරෝධී ගිනි අවි විශාල සංඛ්‍යාව සමාජය තුළ සංසරණය වෙනවා. ඒ නිසා අපි මේ යුක්තිය මෙහෙයුමේදී මේ දැන් ආරම්භ කරලා තියෙන පියවරේදීත් දැඩි අවධානයක් යොමු කරලා තියෙනවා මේ රටතුල ගැවසෙන නීති විරෝධී ගිනි අවි අත්අඩංගුවට ගන්න.